මගේ සතිය කිව්වා මට මේ සැනසිලි තැයිකේ ගේන්න එපා මාතරින් ඈ. මට කප් එක ඕනි. එස අපි ලොකු වැඩකට අත ගහලා තියෙන අපි ඒක කරනවා. ද මැත් සයන්ස් කරන ළමයි නේ. මෙවල මේ ඉස්සරහ ළමයි ෂෝක් එක තියෙන්නේ. මට බයට දන්නේ නැහැ. ඔය පිටිපස්සේ වාඩි වෙන්න බෑ මේ ඉස්සරහ නැචර ඉඩ තියෙන්නේ නේ. පුළුවන් තරම් ඉස්සරහට වෙලා වාඩි වෙන්න ඕනේ. ඔය සමහර ළමයින්ට මේ පිටිපස්සේ වාඩි වුණාම සහ මේ ඔය බිත්ති අසල වාඩි වුණාම නිකන් පොඩි ආරක්ෂාකාරී හැඟීමක් එනවා නේද? ඈ හිතට මොකක්ද ඒ හැඟීම? දැන් මොකෙන්ද ඒ ආරක්ෂා වෙන්න හදන්නේ? නැත්නම් යාළුවෙක් ගාව වාඩි වුණාම පොඩි ආරක්ෂාකාරී හැඟීමක් එනවා. හරි. A level වැඩේ හොඳටම ගොඩ දා ගන්න ඕන නම් යාළුවොත් එක්ක වාඩි වෙන්න එපා. හිතරි දෙයි මං කියන එකට, හැබැයි ඒක තමයි ඇත්ත. දලගේ ඉන්න කෙනා දිහා හොරවන්න එපා. යාළුවොත් එක්ක වාඩි වෙන්න එපා. පුළුවන් තරම් පන්තිවල ඉස්සරහෙන් වාඩි වෙන්න. එගෙන යාළුවොත් එක්ක වාඩි වුණොත් හෝ පන්තිවල පිටිපස්සෙන් වාඩි වුණොත් හෝ මේක නියත වශයෙන්ම ෆේල් වෙනවා කියලා එහෙම නීතියක් නැහැ. මං කියන ඔයගොල්ලෝ ආරක්ෂිතයි ළමයි. මේක මහා දැවැන්ත තරගයක් නේ. ඒතරේ තරගය තුල ඔයගොල්ලෝ ටිකක් හරි ආරක්ෂිතයි. ඔය යාළුවෝ සෙට් එක වාඩි වෙන්න එපා එකට. යාළුකම් පවත්වන්න පන්තියෙන් පස්සේ. හැබැයි පන්තිවල වාඩි වෙනකොට පොඩ්ඩක් පුළුවන් නම් උත්සාහ කරලා බලන්න. යාළුවෝ සෙට් එක වාඩි වෙන්නේ නැතුව තනියෙන් වාඩි වෙන්න. ඊට පස්සේ මෙහෙම කරන්න එපා. දැන් එහෙම තනියෙන් වාඩි වෙලා ළඟ ඉන්න කෙනා යාළු කරගන්නවා. ඒක හරියන්නේ නැහැ. හරි. අනිදක පුළුවන් තරම් ගුරුවරුන්ගේ නෙත ගැටෙන මානෙ ඉන්න. එතකොට ඔයගලන්ට වැරදි කරන්න තියෙන chance එක අඩුයි. බෑනේ අහුවෙනවනේ. එකෙන ඕගොල්ලෝ අර වගේ පිටිපස්සෙන් වාඩි වෙනව නම් ඔය බිත්ති අසල වාඩි වෙනව නම් යාළුවෝ සෙට් එකත් එක්ක වාඩි වෙනව නම් ඕගලන්ට ඉන ආරක්ෂාකාරී හැඟීම තමයි වැරද්දක් කළත් අහුවෙන්නේ නැහැ කියන එක. නැත්නම් වැරද්දක් කළත් පනිෂ්මන්ට් එක බෙදිලා යනවා වගේ හැඟීමකුත් එනවා. ඇයි ඒ? එගෙන අපි හිතන විදිහම වැරදි ළමයි. අපි හිතන විදිහම වැරදි. ඒ කියන්නේ අපි ලෑස්ති වැරද්දක් කරන්න අපි ආරක්ෂක පවුර හදාගෙන ඉන්නේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. පුළුවන් තරම් පන්තිවල ඉස්සරහෙන් වාඩි වෙන්න, ගුරුවරුන්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්, ගුරුවරුන්ට ප්‍රශ්න අහන්න පුළුවන් සීමාවෙ. ප්‍රශ්න ඇහුවට උත්තර දෙන්න බැරි වුණාට ලැජ්ජ වෙන්න එපා. ගුරුවරුන්ගේ ඇහැ ගැටෙන සීමාවෙ වාඩි වෙලා පුළුවන් තරම් යාළුවෝ එක්ක වාඩි වෙන්නේ නැතුව වැඩ කරන්න. කරලා බලන්නකො හරියන්නේ නැති. හරියන්නේ නැද්ද කියලා බලනකොට. හැබැයි ඔයගොල්ලෝ දිගින් දිගටම අර වගේ යාළුවෝ සෙට් එකත් එක්ක පිටිපස්සට වෙලා ආරක්ෂිත තැන් වලට වෙලා වාඩි වෙන්න ඇබ්බැහි වුණොත් මේ වැඩේ අනිත් පැත්තට යනවා. මේ වැඩේ අනිත් පැත්තට යනවා. ඔයගලන්ට ලොකු අරමුණක් තියෙනවනේ නේ මේ තරගේ දිනන්න එපා අපි. මගේ සතිය කිව්වා මට මේ සැනසිලි තැයිකේ ගේන්න එපා මාතරින් ඈ. මට කප් එක ඕනේ. එස අපි ලොකු වැඩකට අත ගහලා තියෙන අපි ඒක කරනවා.